හොඳයි අයිබෝන් ළමයි එනම් මේ ව්‍යාපාර අධ්‍යයනය කියන සස්පෙළ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පදනම කියන පාඩම. එනම් මේ ව්‍යාපාර පදනම කියන පාඩමේ තියෙන වැදගත්කම් සහ වපසරිය වගේ දේවල් මම ඕගොල්ලන්ට පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරලා තියෙනවා. ව්‍යාපාර පදනම කියන්නේ නිපුණතා මට්ටම් 9කින් සමන්විත විභාගයට ලොකු බරක් තියෙන පාඩමක්. ඒ වගේම හරිම ලේසි ප්‍රායෝගික පාඩමක්. ව්‍යාපාර අධ්‍යයන විෂයම ගත්තහම පුතේ හරිම ප්‍රායෝගික විෂයක්. ගොඩක් වෙලාවට අපි මේක මේ අර වනපොත් කරන්න කටපාඩම් කරන්න යන නිසා තමයි අපේ දරුවෝ මේ විෂය වෙනස් විදිහට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මේක ප්‍රායෝගික විෂයක්. අපි ප්‍රායෝගිකව ඉගෙන ගමු. එහෙනම් ව්‍යාපාර අධ්‍යයන විෂයේ ව්‍යාපාර පදනම කියන පාඩමේ පළමු නිපුණතා මට්ටම යටතේ අපි සාකච්ඡා කරා ව්‍යාපාර හා පදනම් වෙච්ච මූලික සංකල්ප ටිකක්. මේ යටතේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒ වගේම මිනිස් අවශ්‍යතා සහ උවමනා කියන්නේ මොනවද? මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා වල ලක්ෂණ මොනවද වගේ දේවල් ටිකක් අපි කතා කරා. ඉතින් තවදුරටත් නිපුණතා මට්ටම ඉදිරියට ගලාගෙන යනවා. තව අවසන් නැහැ. නම් මේ නිපුණතා මට්ටමේ දැන් ව්‍යාපාර සංකල්ප කියන නිපුණතා මට්ටමේ අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දරුවනේ නිෂ්පාදිත කියන කොටස. නිෂ්පාදිත නැත්නම් අපි කියනවා ප්‍රොඩක්ට්. ප්‍රොඩක්ට් එහෙම නැත්නම් නිෂ්පාදිත. එහෙනම් මොකද්ද නිෂ්පාදිතයක් කියන්නේ? ඔගොල්ලෝ නිෂ්පාදිත පාරිභෝජනය කරලා තියෙනවද වගේ ප්‍රශ්න ඔගලන්ට එන්න පුළුවන්. මං කියන ප්‍රායෝගික සංකල්ප ටිකක් අපි කතා කරන්න කියලා. එහෙනම් නිෂ්පාදිත කියන්නේ පුතේ මේ වගේ හරිම ප්‍රායෝගික සංකල්පයක්. අපි දැන් දෙගත්තොත් මාව දැක්කොත් මේ තියන්නේ ඔරලෝසුව, මේක නිෂ්පාදිතයක්. මගේ අතේ තියෙන හුණුකූර නිෂ්පාදිතයක්. එඳන් ඉන්න ඇඳුම නිෂ්පාදිතයක්. ඒ විතරක් නෙමෙයි අපි මේ සම්බන්ධ වන තාක්ෂණික උපකරණ නිෂ්පාදිත. මේ තාක්ෂණික උපකරණ හරහා අපිට සම්බන්ධ වෙන්න සපයන සේවාව නැත්නම් sannivedanaya නිෂ්පාදිතයක්. එහෙනම් පුතේ මොනවද නිෂ්පාදිත කියලා කියන්නේ? ඔව් අපි නිබන්ධනයට සමගාමීව ඉදිරියට අරගෙන යමු අපේ දේශනය. අපි ඉන්නේ අපේ නිබන්ධනයේ පිටුව අංක 10. නිබන්ධනයේ 10 වෙනි පිටුවේ තමයි දරුවෝ අපි මේ වෙද්දි සාකච්ඡා කරන්නේ නිෂ්පාදිත. ඒ දක්වා අපි කලින් සාකච්ඡා කරලා තියෙන්නේ. නම් නිෂ්පාදිත වශයෙන් අපි හඳුන්වනවා අපිට තියෙනවානේ විවිධ අවශ්‍යතා සහ උවමනා කියලා අපි ගිහසති කතා කරානේ. අපිට මෙන්න මේ තියෙන අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න වෙළඳ පොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකට අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. එහෙනම් අපි ලියාගමු නිෂ්පාදිත. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා වෙළඳ පොළට ඉදිරිපත් කරනු ලබන ඕනෑම දෙයක් නිෂ්පාදිත ලෙස හඳුන්වයි. නිෂ්පාදිත අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න. මේ වර්ග කරන්න භාවිතා කරන පදනම තමයි ළමයි ස්පෘශ්‍යතාව කියන පදනම. එන ස්පෘශ්‍යතාව ඒ කියන්නේ අල්ලන්න පුළුවන්ද බැරිද කියන එක. නම් අල්ලන්න පුළුවන් නම් අල්ලන්න පුළුවන් නිෂ්පාදිත වලට පුතේ අපි කියනවා බාණ්ඩ කියලා. ඒ වගේම අල්ලන්න බැරි නිෂ්පාදිත වලට අපි කියනවා සේවා කියලා. නිෂ්පාදිත ස්පර්ශ කළ හැකි නම් බාණ්ඩ, ස්පර්ශ කළ නොහැකි නිෂ්පාදිත සේවා. ඉතින් පටල ගන්න එපා. ඇල්ලිය හැකි සියල්ල බඩු නොවේ. හරි, අල්ලන්න පුළුවන් හැමදේම බඩු නෙමෙයි. එහෙම කියලා හැමදේම අල්ලන්න යන්නත් එපා. හරි, එහෙනම් බාණ්ඩ සහ සේවා පැටලියාගමු. නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් පහත පරිදි වර්ග කළ හැකිය. ඔයාගේ මෙන්න මේ නිබන්ධනයේ 10 වෙනි පිටුවේ ටික තියෙනවා. පළවෙනි එක අංක 1 බාණ්ඩ, අංක 2 සේවා. අංක 1 බාණ්ඩ, අංක 2 සේවා. නිෂ්පාදිත වර්ග කරන ප්‍රධාන පදනම් දෙක. හරි, දැන් බලමු පුතේ මොනවද මේ බාණ්ඩයක් කියන්නේ කියලා. මොනවද බාණ්ඩයක්? මම පැහැදිලි කරා. අපි ලියාගමු බාණ්ඩ. මිනිස්
අවශ්‍යතා සහ වුවමනා මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන භෞතික පැවැත්මක් ඇති ස්පෘෂ්‍යද බාණ්ඩවේ. මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන භෞතික පැවැත්මක් ඇති ස්පෘෂ්‍යද බාණ්ඩවේ. එනම් මෙන්න මේ බාණ්ඩවල බාණ්ඩ අපිට පුළුවන් නැවත වර්ගීකරණයකට ලක් කරන්න. නැවත බාණ්ඩ බෙදා දක්වන්න පුළුවන්. මේ බාණ්ඩවල ගති ලක්ෂණ නැත්නම් බාණ්ඩවල කල්පවැත්ම වගේ සාධක පුතේ අපි මෙන්න මේ වර්ගීකරණයට භාවිතා කරනවා. එහෙනම් බාණ්ඩ අපි නැවත පදනම් දෙකක් යටතේ වර්ග කරනවා. හරි, ඒකේ පළවෙනි පදනම තමයි කල්පවැත්ම කියන සාධකය. කල්පවැත්ම කියන සාධකය. දෙවෙනි එක තමයි භාවිතය කියන සාධකය. නම් ඔන්න නිෂ්පාදිත භාණ්ඩ ලෙස බෙදනවා, භාණ්ඩ හා සේවා ලෙස බෙදනවා, භාණ්ඩ ඒවායේ ගති ලක්ෂණ අනුව පහත පරිදි වර්ග කළ හැකිය. නිබන්ධනය තියෙනවා. අංක 1, කල්පවැත්ම මත. අංක 2, භාවිතය හෝ පාවිච්චිය අනුව. අංක 1 කල්පවැත්ම අනුව, අංක 2 භාවිතය හෝ පාවිච්චිය අනුව. එහෙනම් බලමු පුතේ, කල්පවැත්ම අනුව නිෂ්පාදිත නැත්නම් භාණ්ඩ වර්ග කිරීම. මේ කල්පවැත්ම කියන සාධකය කල්පවැත්ම මත නිෂ්පාදිත වර්ග කරන්නේ කොහොමද කියලා. කල්පවැත්ම ඉතින් එකම අවශ්‍යතාවක් සඳහා සැලකිය යුතු කාලයක්. නැවත භාවිතා කරන්න පුළුවන් නම් අපේ වට කියනවා කල් පවතින භාණ්ඩ. එද මේ ගොඩනැගිල්ල කියන්නේ කල් පවතින භාණ්ඩයක්. අපේ මේ තාක්ෂණික උපකරණ කල් පවතින භාණ්ඩ, මෝටර් රථ කල් පවතින භාණ්ඩ, පරිගණක, බෙස් බංකු කල් පවතින භාණ්ඩ. නම් කල්පවැත්ම මත බෙදනවා කල් පවතින භාණ්ඩ සහ අංක 2 කල් නොපවතින භාණ්ඩ. එකපාරක් හෝ සීමිත වාර ප්‍රමාණයක් පාවිච්චියෙන් අවසන් වෙන, ෂර් වෙලා යන, ගෙවිලා යන, ඉවර වෙන භාණ්ඩ වලට පුතේ අපි කියනවා කල් නොපවතින භාණ්ඩ කියලා. ආහාර වර්ග, බීම වර්ග, සබන්, ටූත් පේස්ට්, ආලේපන, මෙන්න මේවා අපිට කල් නොපවතින භාණ්ඩ ලෙස වර්ග කරන්න පුළුවන්. දලියාගම දරුවට කියනම් කල් නොපවතින භාණ්ඩ. මුලින්ම දාට යුට් එකේ කල් නොපවතින භාණ්ඩ. එක්වරක් හෝ සීමිත වාර ගණනක් පාවිච්චියෙන් අවසන් වී යන භාණ්ඩ කල් නොපවතින භාණ්ඩ ලෙස හඳුන්වයි. ඔයාට වීඩියෝ එක ෆෝස් කරගෙන පුතේ වෙලාව අරගෙන නෝට් එක ලස්සන්ට සම්පූර්ණ කරගන්න. ටියුට් තාම ලැබුච්ච නැති දරුවෝ ටික ටියුට් ටික ගන්න ඕන වෙලාවක පන්තියට ඇවිල්ලා ටියුට් ටික අරගෙන, මේ ටියුට් එක ඔයාට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. මේ ටියුට් එක ඔයාට ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේ ටියුට් එක අරගෙන ඔයාට ඉතාමත් නිදහසේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න. හරි, හොඳයි. ඊළඟට උදාහරණ කීපයක් ලියාගමු අපි. උදාහරණ කීපයක්. ආහාර පාන වර්ග, දන්තාලේප, සබන් වගේ දේවල්. ඊළඟට කල් පවතින භාණ්ඩ. සැලකිය යුතු කාලයක් නැවත භාවිතා කළ හැකි. නිෂ්පාදිත කල් පවතින භාණ්ඩ ලෙස හඳුන්වයි.
කල් පවතින බාණ්ඩ ලෙස හඳුන්වයි. උදාහරණ යන්ත්‍රෝපකරණ, මෝටර් රථ, ගොඩනැගිලි, පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී ලියන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එක තමයි පුතේ, මේක තමයි ටිකක් වැදගත් වර්ගීකරණය. දැන් මේක ඔබට සමහරක් වෙලාවට පාසල්වල හෝ වෙනත් අවස්ථාවන්හිදී පළවෙනි පාඩමේදී පුළුල් ලෙස විග්‍රහ නොකරන්න පුළුවන්. නමුත් පුතේ අපේ සිලබස් එක දී පේපර් එක හැදෙන ඇස හෝල්, ඒ කියන්නේ සමස්තයක් විදිහට මම හැදෙද්දී දැන් අර ඉස්සර වගේ මේ 12 ශ්‍රේණියේ ප්‍රශ්න ටික මෙච්චරයි, ඒ ප්‍රශ්න වලට එන්න 12 ශ්‍රේණියේ සිලබස් එක විතරයි, පළවෙනි පාඩමෙන් විතරයි කියලා එකක් නෑ පුතේ. පළවෙනි ප්‍රශ්නේ සමහරක් විට 13 ශ්‍රේණියේ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඒ වෙන්නේ මේ සංකල්ප නැවත 13 ශ්‍රේණියේ තවත් පාඩමක සාකච්ඡා කරනවා. එහෙනම් ටිකක් පුළුල්ව අපි ඉගෙන ගන්න අවස්ථාවේදී උඩින් පල්ලෙන් අතගාගෙන යන්නේ නැතුව විෂය කරුණු ටික හරි රහට ප්‍රායෝගිකව නියමට ඉගෙන ගන්න ඕන පුතේ. හරි, එහෙනම් නිෂ්පාදිත වර්ග කරන දෙවෙනි පදනම තමයි භාවිතය. භාවිතය මන තම් පාවිච්චිය. වචනේම තේරෙනවානේ මොකටද මේව පාවිච්චි කරන්නේ. ද පාවිච්චි කරන්නාගේ චේතනාව, චේතනාහම් භික්කවේ කම්මං වදාමි නේ. චේතනාව මොකද්ද? පාවිච්චි කරන්නේ කුමන චේතනාවෙන්ද? කුමන අරමුණෙන්ද භාණ්ඩය මිලට ගන්නෙ? මෙන්න මේ භාවිතය අනුව පුතේ අපි නිෂ්පාදිත වර්ග දෙකක් බෙදනවා. එකක් තමයි පාරිභෝගික භාණ්ඩ, අනිත් එක තමයි කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ මේ වර්ගීකරණය සම්බන්ධයෙන් මම BS shorts යටතේ නිෂ්පාදිත සම්බන්ධයෙන් shorts වීඩියෝ දෙකකුත් ඕගලන්ට කරලා තියෙන්නේ. එකක් මේ වෙද්දි හම්බ වෙලා ඇති, ඊළඟ එක නැවත ඔබට මේ ඉරිදා පන්තියෙන් පස්සේ බලා ගන්න පුළුවන් ඊතුරු shorts වීඩියෝ එක. මම දෙකම දාලත්තේ. හරි, හොඳයි. එහෙනම් පාරිභෝගික භාණ්ඩ. ඔව්, shorts වීඩියෝ දෙකම ඔබේ group එකට ඇතුළත් කරලා තියෙනවා. හම්බුනේ නැත්තම් බලන්න බැරි වුණා නම් මට කතා කරන්න, මම ඒ ටික ඔබන්ට ලබා දෙන්නම් පුතේ. ඉතින් භාණ්ඩයක් පාරිභෝජනය මිලට ගන්නේ ඍජු පාරිභෝජනය සඳහා නම්, නැත්තම් මිලට ගන්නා කෙනාගේ ඔහෝ ඔහුගේ කුටුම්බයේ අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා නම් අපි ඒවට කියනවා පාරිභෝගික භාණ්ඩ. මේවා නැවත විකිණීමක් හෝ නැවත තවත් භාණ්ඩයක් නිපදවා ගැනීමේදී යෙදවුමක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. කාර්මික භාණ්ඩ, මේවට අපි හඳුන්වන පුතේ ව්‍යාපාරික භාණ්ඩ කියලාත්. කාර්මික භාණ්ඩ කියන්නේ වෙනත් භාණ්ඩයක් නිපදවන්න යොදා ගන්නා වූ භාණ්ඩ. එහෙනම් පාරිභෝගික භාණ්ඩ කියන නිර්වචනේ වාගේ ටියුට් එකේ මන් දීලා තියෙනවාමයි පුතේ. නම් මේ බලමු, පාරිභෝගික භාණ්ඩ අපි වර්ග කීපයක් හඳුනා ගන්නවා. පාරිභෝගික භාණ්ඩ අපි වර්ග කීපයක් හඳුනා ගන්නවා. එකක් තමයි පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ ඊළඟට සාප්පු භාණ්ඩ, ඊළඟට විශේෂිත භාණ්ඩ, ඊළඟට නොසෙව් භාණ්ඩ. නොසෙව් භාණ්ඩ දැන් භාවිතය අනුව නිෂ්පාදිත වර්ග දෙකයි, පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩයක් කියන්නේ අවසාන පාරිභෝජනය සඳහා. දැන් මම කාර් එකේ නැගලා පන්තියට එනවා, ඒ කියන්නේ ඒ කාර් එක පාරිභෝගික භාණ්ඩයක්. එන්ද කාටවත් ඒක අරුමයක් නෙමෙයි. නේද? අරුමයක් නේ. දැක්කම මට කතා කරනවා, ගුඩ් මෝනින් සර් කියලා කියනවා, hina වෙනවා, ප්‍රශ්නයක් තිබ්බොත් අහනවා, සුහදව අපි මම පන්තිය කාර් එකෙන් බැලලා ඒ ලොකෝත් එක්ක කතා බහ කරලා ස්ටාෆ් රූම් එකට ගිහලා ලෑස්තිලා පන්තියට එනවා. හැබැයි හිතන්නකෝ මම පන්තියට එනවා තඩි ගල් රෝලක නැගලා කියලා. මං තඩි බැකෝ එක නැගලා පන්තියට ඇවිල්ලා ඉන්න මගක් කියමු තියන් දඩබඩ ගලයකින් බැහැලා නේද පන්තියට එනවා. ඕගොල්ලෝ මොකද කියන්නේ? මාත් එක්ක hina වේද? නෑ, මාත් එක්ක hina වෙන්නේ නෑ, මට hina වෙයි. දෙකක් නේ ඒකේ තේරුම් නේද? ඕගොල්ලෝ කියනවා ආයිනම් අම්මේ මට ඒකට යන්න බෑ, සර්ට පොඩ්ඩක් ට්‍රැක පැනලා තියෙන්නේ, සර් තඩි ගල් රෝලින් ඇවිල්ලා පන්තිය පාක් කරා, අපිට ලැජ්ජාව බෑ. ඇයි මෙහෙම ඕගොල්ලෝ කියන්නේ? ඒක පුතේ කාර්මික භාණ්ඩයක්. ඒ බැකෝ එක, ගල් රෝල, ටේල ඒවා පාවිච්චි කරන්නේ මේ ගමන් බිමන් යන්න, පොලේ යන්න, පන්ති යන්න, ට්‍රිප් යන්න නෙමෙයි. පාරක් හදන්න, ගෙයක් හදන්න,
බෑන්ට එකක් හදන්න වගේ දේවල්වලට. එනම් පාරිභෝගික බාණ්ඩ පහසු බාණ්ඩ මේ කියන පුතේ රට අපලියා ගමු. පාරිභෝග බාණ්ඩ යටතේ හිස්තැන් හතරක් තියෙනවා එකොළොස්වනි පිටුවේ. අංක එක පහසු බාණ්ඩ, අංක දෙක සාප්පු බාණ්ඩ, අංක තුන විශේෂිත බාණ්ඩ, අංක හතර නොසෙව් බාණ්ඩ. මේ පහසු බාණ්ඩයක් කියලා කියන ළමයි හරි පහසුවෙන් වෙළඳ පොලේදී හරි පහසුවෙන් වැඩි පිරිවැයක් කාලයක් මිලක් දරන් නැතුව මිලට ගන්නා වූ බාණ්ඩ නැත්නම් සාමාන්‍ය එදිනෙදා පාරිභෝගික බාණ්ඩ. සබන් වර්ග, ටූත්පේස්ට් වගේ, දත් බෙහෙත් වගේ දේවල්, පාන් ගන්න යනවා නම්, මිනිස් කෙඩියක් ගන්න යනවා නම් නේද, ගිනි පෙට්ටියක් ගන්නවා නම්, හඳුන් කූරු පැකට් එකක් ගන්නවා නම්, ඉටිපන්දම් ගන්නවා නම්, ඇඟේ ගාන හොරදි හොදන සබන් ගන්නවා නම්, සබන් කුඩු ගන්නවා නම්, අන්න පාරිභෝගික බාණ්ඩ කඩේට ගියා ගත්තාවා. මුදලාලි දෙන්න මට සබන් කැටයක් දෙන්න, මට ටූත්පේස්ට් එකක්, මට බ්‍රෂ් එකක් දෙන්න, ඕන්නම් බ්‍රෑන්ඩ් එකේ නමත් කියලා ඉල්ලුවා අරගත්තාවා. වැඩි වෙලාවක් කැප කරන්නේ නැහැ, මුළු කඩේම ඇවිදින්නේ නැහැ, කඩේම අදින්නේ නැහැ, විස්තර ලොකුවට අහන්නේ නැහැ. පහසු බාණ්ඩ හරි ඊට සාප්පු බාණ්ඩ. දැන් ඔය ෂොපින් යන්නේ සාප්පු බාණ්ඩ ගන්න. අවුරුදු කාලට නත්තල් කාලට කටිය ෂොපින් යන්නේ. අපි ෂොපින් යනවා සර් කියලා කියාගෙන යන්නේ. ෂොපින් යනවා කියලා පාන් අරන් ගෙදරින් නැහනේ නේද? ෂොපින් යනවා කියලා සබන් කැටයක් අරන් ගෙදරින් නැහනේ. ෂොපින් යනවා කියලා අපි ගන්න ඇඳුම්. එම නැත්තම් පාවහන්. තත්තොර ලෝස්. එම නැත්තම් රූපලාවන් ඔය ගාන කරාඹ වගේ දේවල්, ඉමිටේෂන් අයිටම්ස්. පහසු සාප්පු බාණ්ඩ. සාප්පු වල මේවා තියෙන්නේ පුතේ. මේ මිලට ගද්දි ගුණත්වය, මිල ගණන්, මෝස්තරේ වගේ දේවල් සංසන්දනය කරලා තමයි ගන්නේ. නැත්තම් පාන් ගන්නවා වගේ රෙදි කඩේට ගිහිල්ලා මෙන්න මුදලාලි සල්ලි දෙන්න මට ඕන රෙද්දක් කියලා පහසු බාණ්ඩ අපි අරගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ විශේෂිත බාණ්ඩ. මෙයා පුතේ මං කියන අපේ ඩ්‍රීම්ස් ගුඩ්. එහෙනම් අපේ හීන මිනිස්සු විදිහට අපිට හරි විශේෂිත දේවල් තියෙනවනේ. මං කියන බඩු ගැන විශේෂිත, බඩු ගැන මම මේ කියන වෙන මොකුත් නෙමෙයි. විශේෂිත දේවල් තියෙනවනේ, විශේෂිත බාණ්ඩ තියෙනවනේ. ඒවා අපි හීන දකිනවා, අපි ඒ ගැන තොරතුරු හොයනවා, අපි ෆොටෝ අලව ගන්නවා. දන්නව මිලාදික මෝටර් රථයක් නේද? හොඳ ඉතා මිලාදික සංගීත උපකරණයක්, අයි අලුත්ම ලේටස් අයිපෑඩ් එකක්. මේවා මේ පහසු බාණ්ඩ, මේ විශේෂිත බාණ්ඩ. ලොකු මිලක් දරලා ලොකු කාලයක් කැප කරලා මිලට ගන්න බාණ්ඩ. මේවට විකල්ප නැත, ඒ බාණ්ඩෙම ගන්න ඕනේ. නොසෙව් බාණ්ඩ කියලා කියන්නේ පුතේ වෙළඳ පොලේ ඇති නමුත් පාරිභෝගිකයන් මිලට ගන්න වැඩි උනන්දුවක් නොදක්වන බාණ්ඩ. වෙළඳ පොලේ තියනවා, හැබැයි මිලට ගන්න පාරිභෝගිකයෝ උනන්දු වෙන්නේ නැහැ. මොනවද මේ? අපි හිතමු ඔය අවමංගල්‍ය ආධාර සම්බන්ධ කටයුතු, සමරු පලක වගේ දේවල්, මල් වඩම් වගේ දේවල්. එතන අපි අර ප්‍රදි ගන්න ෂොපින් යන ගමන් මල් ශාලාවට ගිහිල්ලා පොඩි මිනි පෙට්ටියේ බින්දක් දාගෙන, එම නැත්තම් මගේ සමරු පලක කොහොමද තියෙන්න ඕනි කියලා ඒක ඩිසයින් කරලා, ඒකේ ෆොටෝ එකක්, ඒකත් එක සෙල්ෆියක් ගහලා, ඒකේ ඒ සෙල්ෆි FB එකට දානවද? ඉඳලා හිටලා කලාතුරකින් එකෙන් දෙන්නේ කින්නවා? බහුතරයක් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම පුතේ වෙළඳ පොල්ට ඉදිරිපත් අලුතෙන් ඉදිරිපත් කරන ඕනෑම් බාණ්ඩයක් යම් කිසි කාලයක් නොසෙව් බාණ්ඩයක් විදිහටත් කටයුතු කරනවා. එනම් ඔන්න පාරිභෝගික බාණ්ඩ අපි මේ විදිහට බෙදා ගන්නවා. ඊළඟට තියෙනවා කාර්මික බාණ්ඩ. කාර්මික බාණ්ඩ කියලා කියන්නේ තවත් බාණ්ඩයක් නිපදවන්න යොදා ගන්නා වූ බාණ්ඩ. මේ අපි මෙන්න මෙහෙම බෙදනවා, ද්‍රව්‍ය හා කොටස්. ද්‍රව්‍ය හා කොටස්. ඔය ගම දරුවෝ ටික ලියාගමු. කාර්මික බාණ්ඩ, ව්‍යාපාරික බාණ්ඩ ලියාගන්න. වෙනත් බාණ්ඩයක් නිපදවීම සඳහා යොදාගනු ලබන බාණ්ඩ කාර්මික බාණ්ඩ වේ. වෙනත් බාණ්ඩයක් නිපදවීම සඳහා යොදාගනු ලබන බාණ්ඩ කාර්මික බාණ්ඩ වේ. ටියුට් එකේ තියෙනවා කාර්මික බාණ්ඩ අංක 1 ද්‍රව්‍ය හා කොටස් materials and parts. අංක 2 ප්‍රාග් ධන අයිතම. ප්‍රාග් ධන අයිතම මේ කියන්නේ පුතේ ලියාගමු උදාහරණ. කර්මාන්ත ශාලා ගොඩ නැගිලි, යන්ත්‍රෝපකරණ බරවාහන, යන්ත්‍රෝපකරණ බරවාහන. තුන්වෙනි එක සැපයුම් හා
ව්‍යාපාරික සේවා. සැපයුම් හා ව්‍යාපාරික සේවා. නඩත්තු සේවා, විදුලිය සැපයීම, ජල සැපයීම වගේ දේවල්. උදාහරණ ලියාගන්න. ඊළඟ රෝලෙන් උදාහරණ ලියාගන්න. හරි. ඊළඟට බලමු සේවාවන්. බාණ්ඩ මංකෝ ස්පෘෂ්ටයි. මේක බඩුවක් මේ අල්ලන්න පුළුවන්, මිරිකන්න පුළුවන්, ඔබන්න පුළුවන්, බිම දාන්න පුළුවන්. බඩුවක ලක්ෂණ එහෙම තමයි. අල්ලන්න, ඔබන්න, මිරිකන්න පුළුවන්. හැබැයි සේවා කියන ඒවා පුතේ එහෙම බෑ. මොකද ඒවට භෞතික පැවැත්මක් නෑ. දැන් මම මෙතන ඔබට සපයන්නේ සේවාව. ඔගොල්ලෝ කියන්නේ චාමරස මරු බඩුවක් නේ කියලා කියන්නේ නෑ. චාමරස මරුවට උගන්වනවා හොඳට සේවාව සපයනවා කියලා තමයි අපි කියන්නේ. ලියාගම් පුතේ සේවාවන්. සේවා පාරිභෝගික අවශ්‍යතා, දැන් මිනිස් අවශ්‍යතා සැපයීම සඳහා එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට ලබා දෙන්නා වූ ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම් සමූහයක් සේවාවන් ලෙස හඳුන්වයි. right. පුතේ මේ සේවාවන් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට. එකක් තමයි ව්‍යාපාරික සේවා, අනිත් එක පාරිභෝගික සේවා, එහෙම නැත්නම් ඍජු සේවා. right. උදාහරණ ලියමු. ව්‍යාපාරික සේවා. සේවා පහත පරිදි වර්ග කළ හැකිය පිටු අංක 12. ව්‍යාපාරික සේවා. එයාට දෙලියමු රක්ෂණය. උදාහරණ රක්ෂණය, ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සාර්ථකව පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන සේවා. රක්ෂණය, සන්නිවේදනය, ගබඩාකරණය, මුදල් හා බැංකු කටයුතු, මේවා එදිනදා ජීවිතයටත් ඕනේ, හැබැයි ව්‍යාපාරවලට සුවිශේෂී. ඊළඟට දෛනික සේවා, නැත්නම් පාරිභෝගික සේවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගුරු සේවය, හෙද සේවය. ඔය විදිහට අපිට සේවාවන් ටික ගන්න පුළුවන්. නැ ඔන්න බාණ්ඩ සහ සේවා කියන්නේ මොකක්ද කියන එක අපි ඉතාමත්ම සරලව සහ උදාහරණ සහිතව සාකච්ඡා කරා. බාණ්ඩ හා සේවා කියන්නේ මොකක්ද කියන එක බලමු. මේ සේවාවන් වල ලක්ෂණ. සේවාවන් වල ලක්ෂණ. සේවාවන් වල තියෙන ලක්ෂණ ලියාගමු. පළවෙනි ලක්ෂණය විදිහට අපි ලියනවා intangibility, අස්පෘශ්‍ය වීම, يعني ස්පර්ශ කළ නොහැකි වීම. එම නැත්තම් භෞතික පැවැත්මක් නොමැති වීම. දෙක නැත්නම් නැවතීම. දෙක inseparability, සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම. සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම. සේවාව පුතේ සපය. දැන් ඔබ මගේ මේ අධ්‍යාපනය කියන සේවාව මාත් එක්ක සම්මුඛව මේ පැය දෙක හෝ පැය කහමාර ඉඳලා තමයි සපයන්නේ. ඒ කියන්නේ මම ළඟටම එන්න ඕනේ නැහැ. මගේ බාවෙන් ඔබ මා සමග ඍජුව හෝ වක්‍රව හෝ සම්නිවේදන මාර්ගයක් කරහා හෝ සම්බන්ධ වී සිටිය යුතුයි. හැබැයි ඔබ සබන් කැටයක් මිලට ගද්දි කඩේට ගිහිලා සබන් ගාලා නාලා එන්නේ නැහනේ. සබන් කැටේ අරන් ඇවිල්ලා ගෙදර ගිහිලා තමයි පාරිභෝජනය කරන්නේ. කියන්නේ සපයන්නයි පාරිභෝජනයයි අවස්ථා දෙකකදී සිද්ධ වන්නේ. සේවාවකදී
සපේමයි පාරිභෝජනයයි වෙන්නේ එකම අවස්ථාවක. තුන්වෙන එක variability, විවිධත්වයකින් යුක්තවීම. විවිධත්වයකින් යුක්තවීම. සේවාපතේ වෙනස්, සපයන්නාගෙන් සපයන්නාට වෙනස්. ඔබේ හන්දියේ කඩ ගොඩක් තිබ්බට බඩුවක් ගන්න යද්දී ඔයා තෝරගත්ත කඩයක් තියෙනවනේ. ඒ එතන තියෙන සර්විස් එකට ඔයා කැමති නිසා, දෙන සේවාවට ඔයා කැමති නිසා. ඉස්කෝලේ ගණන් විෂය උගන්වන ගුරුවරු ගොඩක් හිටියට ඔයා ආස ගුරුවරයෙක් ඉන්නවනේ. ඒ එයා උගන්වන විදිහට ඔයා කැමති නිසා. නේද? දැන් සමහර ආච්චිලා සියලා එහෙම ගිහින් කියන්නේ හරි සෝයි දොස්තර මහත්තයා කියලා. ඒ අන්න සේවාව පුතේ සපයන්නානුව වෙනස් වෙනවා. සපයන්නානුව සේවාව වෙනස් වෙනවා. ඊළඟට හතර ගබඩා කළ නොහැකි වීම. ගබඩා කළ නොහැකි වීම. සේවාවක් පුතේ අපිට ගබඩා කරලා තියන්න බෑ. බාණ්ඩ වගේ පස්සේ පාවිච්චි කරන්න කියලා ගබඩා කරලා තියන්න බෑ. හරි, ඔය තියන්නේ සේවාවන් වල ලක්ෂණ ටිකක්. හරි, එහෙනම් මේ නිබන්ධනයේ 12 වෙනි පිටුවේ අවසාන වගුවක් තියෙනවා බාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. බාණ්ඩ හා සේවා සැසඳීමක්. මෙන්න මේ ආකාරයේ වගුවක් තියෙන්නේ. අපේ එක පැත්තකල එක බාණ්ඩ, අනිත් පැත්ත පිළියමු සේවාවන්. බාණ්ඩ හා සේවාවන්. දැන් ඔයාලට මේක තනියෙන් ලියන්නත් පුළුවන්, කමක් නැහැ මම කියන්නම්. බාණ්ඩ භෞතික පැවැත්මක් ඇත. පළවෙනි එක එහෙම නැත්නම් ස්පර්ශ කළ හැකිය. බාණ්ඩ ස්පර්ශ කළ හැකිය. සේවා ස්පර්ශ කළ නොහැකිය. ස්පර්ශ කළ නොහැකිය. හැබැයි ස්පර්ශ කළ හැකි සියල්ල බඩු නොවේ. තියෙන තියෙන දකින්න දකින්න ස්පර්ශ කරන්න ගිහිල්ලා දත් කුට්ටම නැතු හැමෙන්නේ නැහැ මේ පැත්තට. රයිට්. ඊළඟට සමජාතීයවේ සේවා විවිධ වේ. සේවා විවිධ වේ. බාණ්ඩ සපයන්නාගෙන් වෙන් කළ හැකිය. සපයන්නාගෙන් වෙන් කළ හැකිය. මේක අපිට ඕනනම් ලියන්න පුළුවන් නිෂ්පාදනයත් පාරිභෝජනයත් අවස්ථා දෙකකදී සිදුවේ කියලා. සේවා සපයන්නාගෙන් වෙන් කළ නොහැකිය. සපයන්නාගෙන් වෙන් කළ නොහැකිය. බාණ්ඩ හතරවෙනි එක ගබඩා කළ හැකිය. සේවා ගබඩා කළ නොහැකිය. ගබඩා කළ නොහැකිය. හරි, එහෙනම් ඔන්න බාණ්ඩ හා සේවා ප්‍රධාන වර්ගීකරණය අපි කතා කරා. නිෂ්පාද ප්‍රධාන වර්ගීකරණය. හැබැයි පුතේ අද අපි ඉන්නේ හරිම තරඟකාරී ලෝකෙක. කොහොමද මේ තරඟකාරීත්වය ඇති වුණේ? කොහොමද මේ එක අවුරුදු ලොකු කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් පුතේ? අද තියෙන්නේ හරිම ඩයිවර්සිෆයි වෙච්ච, හරිම විවිධ වෙච්ච, සංකීර්ණ වෙච්ච ව්‍යාපාර ලෝකයක්. ඒක ගොඩක් ලොකු කාලයක් පුරාවට මේ ව්‍යාපාර අද තියෙන මට්ටමට ඩයිවර්සිෆයි නැත්නම් අද තියෙන මට්ටමට විකාශනය වෙන්න, සංකීර්ණ වෙන්න මහ ලොකු කාලයක් ගත වුණා. හරියට අර වානරයා ගස් උඩ හිටපු වානරයෝ දැන් ලස්සන මිනිස්සු වගේ ඉන්නවා වගේ. මේක ලොකු කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච ලොකු කතාවක්. ඉතින් මේ කතාව අපි කතා කරනවා මේරිද පන්තියේ ව්‍යාපාර විකාශනය යටතේ. නැත්නම් ඉදිරි වීඩියෝ එකේදී ව්‍යාපාර විකාශනය යටතේ මෙන්න මේ වෙච්ච හැටි අපි මම ඔයාට පුතේ කියලා දෙනවා. හැබැයි මම මේක කියන්න යන්නේ මෙන්න මේ තරඟකාරීත්වය නිසා, මේ විවිධත්වය නිසාමයි පුතේ. නිතරම ව්‍යාපාරිකයෝ බලනවා අලෙවි කළ හැකි අයිතම නිර්මාණය කරන්න. අලෙවි කළ හැකි අයිතම නිර්මාණය කරන්න. එම නිසා වර්තමානයේදී බාණ්ඩ හා සේවා විතරක් නෙමෙයි ඊට වඩා නිෂ්පාදිත වර්ග ගොඩක් හඳුනාගෙන තියෙනවා. එහෙනම් නිෂ්පාදිත වර්ග කරන්න පුළුවන් පුළුල් පදනම මත. නිෂ්පාදිත
පුළුල් පදනව මත අපි බාණ්ඩ හා සේවාවලට අමතරව තව නිෂ්පාදිත වර්ග ගොඩක් හඳුනා ගන්නවා. මුලින්ම තියෙනවා බාණ්ඩ, එක පොදුයි, දෙවෙනි එක සේවා, එකත් අපි දන්නවා. තුන්වෙනි එක පුතේ අදහස්. අදහස්, අදහස් වලට හරි ඉහළ වටිනාකමක් තියෙන කවියෙක් කවියක් ලියනවා නේද? ඒකට ලොකු අදහසක්, ඒ අදහසට ලොකු වැලියු එකක් හදනවා. ලොකු වැලියු එකක් හදනවා අදහස්. හතරවෙනි එක ඉවෙන්ට්, ඉසව්. ඉසව් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක තියෙනවා, ඉසව්වක්. LPL ගහනවා, FIFA වර්ල්ඩ් කප් එක තියෙනවා, ගමේ අවුරුදු උත්සවයක් තියෙනවා. ඉන්ෆිනිටි ඇවිල්ලා හරි මොකක් හරි මියුසිකල් බ්‍රෑන්ඩ් එකක් ඇවිල්ලා මියුසිකල් එකක් කරනවා, ඉවෙන්ට්. ඒවත් පොතේ නිෂ්පාදිත. පහ පුද්ගලයන්. පුද්ගලයන් පර්සන්, මේ කියන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි, එන්ටර්ටේනින් පර්සන් කියලා අපි කියන්නේ. තවත් කෙනෙක් සතුටු කරන්න ඉන්න පුද්ගලයෝ ඉන්නේ. ලියාගමු උදාහරණ විදිහට පුද්ගලයන්. පහ පුද්ගලයන් උදාහරණ, ගායකයන්, නළු නිළියන් නේද? අපි එවුන් පස්සේ යනවා, අස්සංකර ගන්න, ඔටෝග්‍රාෆ් ගන්නවා නේද? මේ හේතුව පුතේ, අපි අපේ අවශ්‍යතාවක් ඔවුන් ලව්වා ඉටි කර ගන්නවා. ඊළඟට තියෙනවා ප්ලේස්, ස්ථාන. ස්ථාන පුද්ගලයන් සතුටු වීම සඳහා යන තැන්, පුද්ගලයන් නරඹන්න යන තැන්. මට කියනවා ස්ථාන කියලා. ස්ථාන උදාහරණ ටිකක් ලියාගමු. පේරාදෙණිය උද්දිත උද්‍යානය, සීගිරිය, හෝටන් තැන්න, මියුසියම් එක, එම නැත්තං කෞතුකාගාරය වගේ දේවල්. හත එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ අත්දැකීම්. අත්දැකීම් එක්ස්පීරියන්ස්. එක්ස්පීරියන්ස් වල ලොකු වටිනාකමක්, ලොකු මිලක් වෙළඳ පොලේ තියෙනවා. අට සංවිධාන, ඕගනයිසේෂන්. මේ දේවල් අපි වෙනම නැවත කතා කරනවා. හොඳේ සංවිධාන පාඩමක්, හතරවෙනි පාඩම. නමය තොරතුරු. තොරතුරු. දහය ප්‍රොපර්ටි, ඒ කියන්නේ දේපල. දේපල, දේපලක් කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි, භූමියක් විතරක් නෙමෙයි, මේ සියල්ලගේම එකතුවක්. භූමිය, ගොඩනැගිල්ල, ගහකොළ, ගොඩක් දේවල් මේක ඇතුළේ තියෙනවා පුතේ. දේපල. එහෙනම් මෙන්න මේ විදිහට අපි නිෂ්පාදිත වර්ග 10ක් පුළුල් විදිහට පුතේ බෙදලා වෙන් කර ගන්නවා. එහෙනම් ඔන්න මේ නිෂ්පාදිත කියන කොටස මම ඔකත් එක්ක අවසන් කරනවා. නිබන්ධනයේ පිටු අංක 13. මම ඔයාලට දැන් රටාව, මගේ හැඩය ඔයගොල්ලෝ දන්නවා. මම මගේ නිෂ්පාදිතය, අධ්‍යාපන කියන නිෂ්පාදිතය ඔබට සපයන හැටි ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි මේ හමු වෙන්නේ ඔන්ලයින් හරි ඔෆ්ලයින් හරි ලංකාවේ තියෙන තරඟකාරීම විභාගයක ජයග්‍රාහකය බවට පත් වෙන්න. අමාරුම නෙමෙයි තරඟකාරීම. හොඳේ. ඉතින් එතනදී අපි හොඳ රචකයෝ නෙමෙයි විතරක් නෙමෙයි, හොඳ අපි හොඳ පාඨකයෝ විතරක් නෙමෙයි, හොඳ කියවන්න විතරක් නෙමෙයි පුතේ, හොඳ රචකයෝ, හොඳට ලියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේ ලිවීමේ කුසලතාව වර්ධනය කරගන්න නම් අපි ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ඒ නිසා මගේ නිබන්ධනයක් ඇතුලේ හැම නිපුණතා මට්ටමක්ම අවසානයේ අඩුම විභාග ප්‍රශ්න 10ක්වත් ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මේ නිෂ්පාදිත කොටසේ බලමු ප්‍රශ්න ටික. පාරිභෝගිකයෙකු විසින් තම අවශ්‍යතා සහ උවමනා, මම යන පිටු අංක 13 පළවෙනි ප්‍රශ්නේ, තම අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා බාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මූලික වශයෙන් සලකා බලන සාධකය වන්නේ. හා හිතමු, ප්‍රායෝගිකව හිතමු, ඔයා දැන් කඩේට ගිහින් බඩුවක් මිලට ගන්න යනවා. ඔයා කඩේට ගිහිල්ලා බාණ්ඩයක් මිලට ගන්න ගහදන්නේ. කොහොමද මේක ඔයා තීරණය කරන්නේ? ඇත්තටම අපි හිතින් කාරණා දෙකක් සංසන්දනය කරනවා පුතේ. ඉල්ලුම බිහිවන්න. එහෙනම් ඉල්ලුමක්නේ. ඉල්ලුමක් බිහිවෙන්න බාණ්ඩයක් කඩෙන් ඉල්ලන්න, නැත්නම් සේවාවක් ඉල්ලන්න. කඩේ යම් නිෂ්පාදිතයක් තියෙනවා, ඒක ඉල්ලන්න එපැයි. එකයි ඉල්ලුම කියලා කියන්නේ. දකින දකින හැමදේම අපි ඉල්ලනවද? අපි දකින දකින හැම බඩුවම අපේ කරගන්නවද?
එහම බෑනේද පුති දකින දකින හැම බඩුවම අපිට අපේ කරගන්න බෑ අපිට අපේ කෙදරට හෝ අත්තන් අපිට සතු කරගන්න බෑ හැම දෙයක්ම ඉල්ලුවට හම්බුවෙන් නෑ ඒ කියන්නේ. එනම් කොහොමද මේ ගන්න වෙන්නේ? එකක් තමයි ඒ බාණ්ඩය අපිට අවශ්‍ය වෙන්න ඕනේ. අවශ්‍ය වෙන්න ඕනේ. නැත්නම් අපි මේ බාණ්ඩයට කැමති වෙන්න ඕනේ. අවශ්‍ය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කැමති වෙන්න ඕනේ. එද අපිට වමනා අපේ අම්මා අවශ්‍යතාවක් හා වමනාවක් ඒ හරහා ඉටු වෙන්න ඕනේ. ඒක තමයි කඩේ තියෙන හැම බාණ්ඩම අපි ගන්න නැත්තේ. අපි ගන්නේ අපේ අවශ්‍යතාවයක් හා වමනාවක් ඉටු කර ගැනීම සඳහා අපිට යෝග්‍ය වෙන බාණ්ඩයක් විතරයි. හැබැයි අපේ අවශ්‍යතා සහ වමනා ඉටු කරන බඩු කොච්චර නම් කඩේ තියෙනවද? අපි අවශ්‍යතා හා වමනා ඉටු කර ගන්න නිෂ්පාදිත කොච්චර කඩේ තියෙනවද? දැනට මට බාණ්ඩ කීයක් ඕනේද? දැනට මට සේවාවන් කීයක් ඕනේද? ඔයාට දැනට ඕන කරන දේවල් කොච්චර තියෙනවද? ඒ හැමදේම ඔයාට උමනා වුණත් ඔයාගේ කරගන්න බෑ. ඒකට හේතුව ඔයාට ඒ සඳහා වටිනාකම මිලට ගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔයාට තියෙන්න ඕනි. අපි ඒකට කියනවා ක්‍රය ශක්තිය කියලා. ක්‍රය ශක්තිය කියලා. නැත්තම් මේකට අපි කියනවා පුතේ මිලට ගැනීමේ හැකියාව. මිලට ගැනීමේ හැකියාව. ඔන්න ඔය දෙක සංසන්දනය කරලා බලලා ඔය දෙක මැච්චුනොත් කියන මුදලාලි මට මෙන්න මේ බඩුව දෙන්න. මට මෙන්න මේ සේවාව දෙන්න. අවශ්‍යතා වෙන්න ඕනේ. ඔයා කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නිෂ්පාදිතයට නැත්තම් කැමති වෙන්න ඕනේ. නිෂ්පාදිතය දෙන්න අයිතිකාරයා ඔයාට කැමති වෙන්නත් ඕනේ. ඔයා බාණ්ඩට කැමති වෙන්නත් ඕනේ. බාණ්ඩය ඔයාට දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනේ. ඒ කියන්නේ එයා කැමති වෙන්නේ ඔයාට සල්ලි තියෙනවා නම් ප්‍රමාණවත් මුදලක් තියෙනවා නම්. හරි. එහෙනම් මේ බාණ්ඩයක් මිලට ගද්දී අපි සලකා බලන ප්‍රධාන සාධක දෙක විදිහට මේකේ තියෙනවා වියදම හා තෘප්තිය. තෘප්තිය අපි අවස්ථා සැපරෙන්න ඕනේ අපිට ප්‍රමාණවත් වියදමක් දරන්න අපි ගාව තියෙන්න ඕන මුදලක්. උත්තරේ පහ. දෙක උත්තරේ අස්පෘශ්‍ය සේවා ඍජු සේවා බැංකු. තුන පහසු බාණ්ඩවල ගුණාංග ලියාගමු. මිලට ගැනීමේදී වැඩි කාලයක් හා ශ්‍රමයක් කැප නොකිරීම. ප්‍රශ්න අංක තුන මිලට ගැනීමේදී වැඩි කාලයක් හා ශ්‍රමයක් කැප නොකිරීම. ඊළඟට නිතර නිතර මිලට ගැනීම. මිල ගණන් සාපේක්ෂව අඩුවීම. විකල්ප බොහෝ තිබීම. විවිධ සන්නම් යටතේ සබන් වර්ග ගොඩක් තියෙනවා. විකල්ප ඕන තරම් තියෙනවා. දැන් තරඟකරුවන් බහුල වීම. දැඩි වෙළඳ ප්‍රචාරණයක් දැකිය හැකිවීම. දැඩි වෙළඳ ප්‍රචාරණයක් දැකිය හැකිවීම. ලොකු වෙළඳ ප්‍රචාරණයක් අපි දකිනවා මේ බාණ්ඩ මිලට ගැනීමේදී. ඊළඟට පුතේ බාණ්ඩ හා සේවාවලට ඇති මොකද්ද? කැමැත්ත මත ඉල්ලුම ජනිත වන අතර බාණ්ඩ හා සේවාවලට ඇති කැමැත්ත මත ඉල්ලුම ජනිත වන අතර ක්‍රයශක්තිය මගින් අපි කලින් කතා කරේ එක තමයි ක්‍රයශක්තිය මගින් එය සඵල ඉල්ලුමක් බවට පත්වේ. හතරේ අයන්න හතරේ ආයන්න නිෂ්පාදිත බාණ්ඩ හා සේවාවලට පමණක් සීමා නොවේ. නිෂ්පාදිත වශයෙන් දැකිය හැකි බාණ්ඩ හා සේවා නොවන දෑ හතරක් සඳහන් කරන්න. බාණ්ඩ හා සේවා නොවන දෑ මොනවද? නොවන දෑ මං අර ලිව්වේ පුළුළු වර්ගීකරණය. ඉසව්, අදහස්, ස්ථාන, පුද්ගලයන්, තොරතුරු, දේපල. අය වගේ අර 10න් බාණ්ඩ හා සේවා නොවන ඉතුරු අටම ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 5. පාරිභෝගික බාණ්ඩ වර්ගීකරණයට අනුව ලීබඩු හා ශබ්ද මාලාව යන බාණ්ඩ අයත්වන වර්ගීකරණය වෙන වෙනම දක්වන්න. මේ කියන්නේ පුතේ මේ ලීබඩු ශබ්ද මාලාව කියන ග්ලොසරි අයිටම්ස්.
ගොසරි ගොසරිය තියන්න ගොසරි අයිටම් පිටි සීනිහාල් හාල් සීනි පිටි නිහාල් ඉට පස්සේ නිහාල් නෙමෙයි සීනිහාල් ඉට පස්සේ සකිරිපිටි වර්ග සබං වර්ග වගේ දේවල් ලීබඩු ලීබඩු තියෙන්නෙම ලීබඩු සාප්පුයි ලීබඩු තියෙන්නෙම ලීබඩු සාප්පුයි එනිසා ලීබඩු කියන කයිති වෙන්න පුතේ සාප්පු බාණ්ඩ වලට ග්ලොසරි අයිටම් අයිති වෙන්නේ පහසු බාණ්ඩ වලට ලීබඩු අයිති වෙන්නේ සාප්පු බාණ්ඩ වලට ග්ලොසරි අයිටම් අයිති වෙන්නේ පහසු බාණ්ඩ වලට ග්ලොසරි අයිටම් අයිති වෙන්නේ පහසු බාණ්ඩ වලට පහේ ආයන්න පහේ ආයන්න ඉහත දේ ඉහත එක් ආහි ඇති බාණ්ඩ දෙක සඳහන් කළ වර්ගීකරණය අයත් වන්නේ ඇයිදැයි හේතු සහිතව දක්වන්න. නලියමු ලීබඩු ලීබඩු. ඇයි ලීබඩු සාප්පු බාණ්ඩ වෙන්නේ? ලීබඩු මිලට ගැනීමේදී ඒවායේ ගුණත්වය මෝස්තරය කල්පැවැත්ම මිල ගණන් ආදිය සංසන්දනය කරමින් යම් යම් කාලයක් හා ශ්‍රමයක් දරා මිලට ගන්නා බැවින්. ඊළඟට ග්ලොසරි අයිටම් නැත්තම් එව්වායි පහසු බාණ්ඩ වෙන්නේ ලියාගමු නිතර නිතර මෙම බාණ්ඩ නිතර නිතර මිලට ගනු ලබන අතර මිලට ගැනීම සඳහා වැය කරන කාලය සහ මහන්සිය සාපේක්ෂව අඩුය. හරිනේ. ඊළඟ ප්‍රශ්න අංක 6 පාරිභෝගිකයා විසින් බාණ්ඩ මිල ගුණත්වය හා මෝස්තරය සැසඳීමෙන් පසුව මිලදී ගන්නේ මොනවද? සාප්පු බාණ්ඩ වන අතර විශේෂ ප්‍රයත්නයකින් තොරව නිරන්තරයෙන් මිලට ගන්නේ පහසු බාණ්ඩ. පහසු බාණ්ඩ වේ. ප්‍රශ්න අංක 7 විකිණීම සඳහා වෙළඳ පොලේ ඇති එහෙත් ඒ බව පාරිභෝගිකයා නොදන්නා බාණ්ඩ නොසෙව් බාණ්ඩ නොසෙව් බාණ්ඩ ලෙස හැඳින්වේ. පහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදිතයක් ලෙස පිළිගත හැක්කේ. ප්‍රශ්න අංක 8 අදහස් ස්ථාන සිද්ධීන් බාණ්ඩ ඉහත සියල්ලම. එනම් ඉහත සියල්ලම අපේ උත්තරේ තමයි පුතේ ඉහත සියල්ලම කියන උත්තරේ. රයිට්. එහෙනම් අපි යනවා වෙළඳ පොළ කියන එක හඳුනා ගන්න. දැන් අපි නිෂ්පාදිත ගැන කතා කරන්න දරුවනේ. නිෂ්පාදිත තියෙන්නේ මාකට් එකේ වෙළඳ පොළේ. නිෂ්පාදිත විකුණන කට්ටිය එන්නේ වෙළඳ පොළට. නිෂ්පාදිත ගන්න කට්ටිය යන්නේ වෙළඳ පොළට. එහෙනම් මොකද්ද මාකට් එක? මොකද්ද මේ වෙළඳ පොළක් කියලා අපි කියන්නේ? මොකද්ද අපි මේ වෙළඳ පොළක් කියලා ළමයි කියන්නේ? දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ ඇහුවහම ගොඩක් දරුවෝ කියන උත්තරයක් තමයි ඔෆ්ලයින් පන්තියේදී ෆිසිකල් පන්තියේදී ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දීපු උත්තරය තමයි නිෂ්පාදකයන් නැත්නම් බාණ්ඩ විකුණන සහ මිලට ගන්න ඕනෑම තැනක් වෙළඳ පොළක් කියලා. මේ උත්තරේ හරි පුතේ මීට අවුරුදු ගානකට කලින්. අද තියෙන්නේ තොරතුරු පදනම් වෙච්ච සංනිවේදනයත් එක්ක බද්ධ වෙච්ච ආර්ථිකයක්. පරණනම් අපිට කියන්න පුළුවන් ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ බඩු ගන්නයි විකුණන්නයි පොළටයි යන්නේ. එමනත් අපිට කියන්න පුළුවන් කටුරොද ගම්මානය තරමක් පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය නිතරම තැනක් ගැන අපිට කියන්න පුළුවන් පුතේ. හැබැයි වර්තමානයේදී වෙළඳ පොළක් නිර්මාණය වෙන්න තැනක් ඕනේ නැහැ. හේතුව දැන් මේ අපි නිර්මාණය සම්බන්ධ වෙන්නේ අවකාශය හරහා. ඒ වගේ අද පුතේ ඔයාගේ වෙළඳ පොළත් ඔයාගේ ගෙදර තියෙන්නේ. අද වෙළඳ පොළ නිර්මාණය වෙන ඔයාගේ ෆෝන් එක හරහා. ඔයාට ඇප් එකක් හරහා නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක හරහා Google හරහා ඔයාට පුළුවන් කඩේ යන්න, පොළේ යන්න, මාකට් එකට යන්න. එහෙම මාකට් තමයි eBay, ikman, AliExpress කියලා අපි කියන්නේ. එහෙනම් තැනක් ඕන වෙන්නේ නැහැ. ගනුම්කරුවන් සහ විකුණුම්කරුවන්
මුණගැසෙන සම්බන්ධ වන මුණගැසෙන්න ඕනෑ සම්බන්ධ වන ඕනෑම ආකාරයකට අපි කියනවා වෙළඳ පොලක් කියලා. ලියාගමු දරුවේනම් වෙළඳ පොල මාකට් වෙළඳ පොල. ගැනුම්කරුවන් හෝ හා විකුණුම්කරුවන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණගැසෙන මුණගැසෙන හෝ සම්බන්ධ වන මුණගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම ආකාරයක් ඕනෑම ආකාරයක් වෙළඳ පොලක් ලෙස හැඳින්විය හැකිය. වෙළඳ පොලක් ලෙස හැඳින්විය හැකිය. අපි තව නිර්වචනයක් ලියාගමු. තව නිර්වචනයක්. ඔය පිටු අංක 15 තව නිර්වචනයක් තියෙනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සහිත මිනිස් අවශ්‍යතා හා උවමනා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමති හා හැකියාව ඇති සත්‍ය හෝ විභව. විභව කියන අනාගතයේ ඇති වෙන්න පුළුවන්, අනාගතයේ වෙළඳ පොලට එන්න පුළුවන් සත්‍ය හා විභව. ගැනුම්කරුවන්ගේ එකතුව වෙළඳ පොලයි. සත්‍ය හා විභව ගැනුම්කරුවන්ගේ එකතුව වෙළඳ පොලයි. එහෙනම් පුතේ මේ වෙළඳ පොලේ අපි දකිනව ආකාර දෙකක් නේද? එකක් තමයි වෙළඳ පොල ස්ථානය. වෙළඳ පොල ස්ථානය. අනිත් එක තමයි වෙළඳ පොල අවකාශය. වෙළඳ පොල අවකාශය. මේ බලන්න. මේක තමයි කලින් තිබ්බ එක. මේක දැන් තියෙනවා. මේක නැද්ද? නෑ, දැන් දෙකම තියෙනවා. කලින් තිබ්බ වෙළඳ පොල ස්ථානය විතරයි, දැන් තියෙනවා වෙළඳ පොල ස්ථානයයි අවකාශයයි දෙකම. එහෙනම් මේක සිද්ධ වෙන්න හේතුව තමයි පුතේ ICT Information and Communication Technology කියන එක. අලියාගමු එහෙනම් වෙළඳ පොලේ විකාශනය. වෙළඳ පොලේ විකාශනය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ වර්ධනය නිසා වෙළඳ පොලේ විකාශනයක් දැකිය හැකිය. ඔයා වෙලාව අරන් හිමින් ලියන්නමයි පුතේ. වීඩියෝ එක ඕන තරමක් බලමින් නවතමින් ලියන්න. අද වෙළඳ පොල ස්ථානය අවකාශයක් බවට පත් වී ඇත. ඒ අනුව අද වෙළඳ පොල භෞතික වශයෙන් මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රම හරහාද නිර්මාණය වේ. ඔන්න වෙළඳ පොලේ ස්වරූප දෙක. එනම් මුලින්ම තියෙනවා වෙළඳ පොල ස්ථානය, යටතේ නැවත වෙළඳ පොල ස්ථානය. ඔයා මේක හයිලයිට් කරගන්න පුළුවන් ඔයාට පුතේ. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන භාණ්ඩ හෝ සේවා අලවි කරන ලකුණු කරගන්න නිශ්චිත ස්ථානයක්. නිශ්චිත ස්ථානයක්. A specific place. ප්ලේස් එකක්. භෞතික තැනක් ඒක. වෙළඳ පොලක්. වෙළඳ පොලකි. සත්‍යන්ත පොල. වෙළඳ සංකීර්ණ. පොදු වෙළඳ සැල. කඩමණ්ඩිය. මේ සමහරක් කියුවා අපේ ෆීල් විසිට් එකක් හරහා නරඹනවා. හරි බලමු ඉදිරියේදී විස්තර කියන්නම්. ඊළඟට වෙළඳ පොල ස්ථානය පිටු අංක 16ට පෙරලගම් පුතේ. වෙළඳ පොල අවකාශය. වෙළඳ පොල අවකාශය. වෙළඳ පොල අවකාශය. මාකට් ස්පේස් ලියාගමු. ඩිජිටල් මාධ්‍ය ඇලේරක් අන්තර්ජාලය. ඩිජිටල් මාධ්‍ය ඇලේරක් අන්තර්ජාලය හරහා
ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම අවස්ථාවක් වෙළඳපොළ අවකාශය ලෙස හඳුන්වයි. උදාහරණ Amazon.com, AliExpress, eBay, ikman.com අපි ළඟත් දැක්කා. ඕන බම්බුවක් විකුණ ගන්න bambua.com කියලා තියෙනවා. ඔය වගේ විවිධ දරාස් කප්රුක වගේ විවිධ වෙබ්සයිට්ස් හරහා මෙන්න මේ අවකාශමය වෙළඳපොළ නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි, ප්‍රශ්න කීපයක්. දැන් රටාව දන්නමයි පුතාලා, වෙළඳපොළ සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ ළඟම තියෙන විභාගවල ප්‍රශ්න කීපයක් මන් තියලා තියෙනවා. වෙළඳපොළ ස්ථානය වෙළඳපොළ අවකාශයේ බවට ක්‍රමයෙන් පරිවර්තනය වීමට බලපෑ සාධකය වන්නේ? පිටු අංක 16. උත්තරේ බෝඩ් එකේ තියෙනවා ICT. ඒ කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට වඩාත් ඉවහල් වී ඇත්තේ පරිගණක තාක්ෂණය, ගෝලීයකරණය, වෙළඳපොළ තරංගය, මුදල් හා බැංකු කටයුතු, ව්‍යාපාර කටයුතු. ඔව්, ඔය හැම විපර්යාසයක් පුතේ වෙන්න ගත්තේ ව්‍යාපාරත් එක්ක. උත්තරේ 1, ව්‍යාපාර කටයුතු. භෞතික ප්‍රශ්නංග 3, භෞතික වශයෙන් පැවති වෙළඳපොළ සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයේ වර්ධනය නිසා වෙළඳපොළ අවකාශය මාකට් ස්පේස් බවට පරිවර්තනය වෙමින් පවතී. සාකච්ඡා කරන්න. ඔව්, මේකේ පිළිතුර තමයි පුතේ අපි ලිව්වා මතක ඇති පිටු අංක 15 වෙළඳපොළ විකාශනය. මෙන්න මෙතන අපි ලියපු නිර්වචනය තමයි, ඒ පොඩි විස්තරය තමයි මෙතන උත්තරේ විදිහට අපිට ලියා ගන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අද ඉතා වැදගත් ව්‍යාපාර සංකල්ප කියන නිපුණතා මට්ටමේ, ව්‍යාපාර පදනමේ පළමු නිපුණතා මට්ටමේ හරි වැදගත් සංකල්ප දෙකක් මම ඔයාලට පැහැදිලි කරලා දුන්න පුතේ. ඒ තමයි නිෂ්පාදිත සහ වෙළඳපොළ. මේ ගැන කතා කරද්දී උපසංකල්පයක් විදිහට මම ඉල්ලුම ගැනත් අපේ දරුවන්ට කියලා දුන්නා. එහෙනම් මේකත් එක්ක මම මගේ ව්‍යාපාර පදනම පාඩමේ දෙවෙනි වීඩියෝ එක අවසන් කරනවා. ව්‍යාපාර සංකල්ප යටතේ අපි තව ඉතුරු වෙලා තියෙනවා ව්‍යාපාර ගති ලක්ෂණ, ව්‍යාපාරවල ප්‍රධාන කාර්යයන් සහ ව්‍යාපාරවල අරමුණු හඳුනා ගැනීම කියන කොටස. ඒක මම ඊළඟ දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් හම්බෙමු ෆිසිකල් සහ ඔන්ලයින්, අවකාශයේ සහ භෞතික ස්ථානයේ අපි හම්බෙමු. හම්බෙලා හොඳ සාර්ථක වැඩ ටිකක් ඉස්සරහට කරමු. එනං ජය වේවා. අයිබුවන්.